මොකද වුනේ කතාව? මාවයි නිරාශාවයි ඈඩ් කරවන්න අපි කසාද කරලා දාන්න අම්මා කුමන්ත්‍රණය කරන්න හදනවා කියලා මම දන්නවා. අම්ම නිරාශාව මිහිට එක්කවට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්න බෑනේ. නොකරන වෙනින්නයක් ගන්න කීකී මාව රවට්ටනවා. මම තාත්තේ වට රවටින්නේ නෑ. අයියා ඔන්න මාසයක් ඉවසන්න. මම මාසයක් ඇතුළත වෙඩින් එක ගන්නවා. සුරංගනා කතා කියන්නේ පණංගි. ඔයත් මෙවට සම්බන්ධයි. ඔයත් එන්නේ මනමාලයාව රිජෙක්ට් කරනවා. මාසෙන් වෙඩින් එක ගන්න මනමාලෙක්කෝ. මං සෙනරව මැරි කරනවා. අපි හැම දෙයක්ම කතා කරගෙන ඉවරයි. ඔව් වුණා. මයි යමයි කැමති දීලා තියෙන්නේ. සෙන්ඩරට කියන්න මට ඉක්මනට මැරි කරන්න ඕනේ කියලා. ඉස්සෙල්ලාම අපි හොඳ කෙනෙකුට කියලා ගෙදරට හොඳ ප්ලෑන් එකක් අඳගමු. ඊට පස්සේ අපිට පුළුවන් අත්තිවාරම් තුමුණා කියන දේවල් හිමින් හිමින් එක්කව කරගන්න. තාත්තනි තත්ත්ව දෙකකට ගෙනවත් මොකද? ඔව් අනුභවයේ කැමැත්ත. දැන් ඔය අදන ගෙදර මටත් පොඩි කාමර ගැහැලා තියෙයිද? මේ අලුත් ගෙදරට යන්නේ මායි තාත්තයි විතරයි. එතකොට මම තම්ස දැන් ඔය කියන විදිහට ක්‍රිකට් ගහන එක, ගෙවල් හදන එක ඔක්කොම ධනපති පන්තිය වැඩනේ. අනික ධනපති පන්තියට පැනගන්න තම්සගේ කිසිම බලාපොරොත්තුකුත් නැතිලුනේ. ඒකින්ද තම්ස හැමදාම මේ ගෙදරට වෙලා ඉන්නවා. අපෙන් කිසිම බාධාවක් නැහැ. නේද තාත්තේ? ඔය දෙන්න මට ওই විදිහට hina වෙන්නේ ඔය දෙන්නට නිවැරදි දේශපාලන භාවිතාවක් නැති හින්දා. මොකක්ද? දේශපාලන භාවිතාව. නිවැරදි ලෝක දෘෂ්ටිය. මේ තම්ස කැම්පස් කියලා කරන්නේ දේශපාලන විතරද? කෙල්ලෙක්ගේ මේ ආලෝක කරන ඉඩක් නැහැ. මිනිස්සු තමන්ගේ අත්දැකීම් ලබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තමුන්ම මූණ දෙන. අනිත් එක තමයි අනුන් මූණ දෙන විදිය. මට ඉතින් ගෙදරදිම මගේ සහෝදරයගෙන් කෙල්ලෝ ගැන බොහොම හොඳට ඉගෙන ගන්න ලැබුණා. අපි පිළිවෙලක් වුණාට පස්සේ අනුපමට අපි හොඳ දැනකින් ගෑන් ළමයි කොහෙලා දෙනවා. අම්බෝ මන්නම් ඔබ ගැන හිතන්නේ නැහැ තාත්තේ. මගේ දැන් එකම අරමුණ තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ට කරන එක. ඔය කිව්වට ගියක් හදලා කාර් එකක් ගත්තට පස්සේ හොඳ දෑවැද්දෙකුත් එක කෙල්ලෙක් ඕන වෙනවා. තම්ස දැන් ඔය බණ කියුවට මම ඕනට්ටුව කරලා තම්ස මට ඉස්සලා කසාද බඳිනවා. ඒක නම් වෙන්න පුළුවන්. අපට ඔය ලොකු කතා කියවට දැන්ටමත් කවුරු හරි පටලවගෙන දන්නේ. මං කවදා හරි මගේ සහකාරිය කරගන්නේ මගේ දේශපාලන භාවිතාව තේරුම් ගන්න පුළුවන් ගැල්ලා මේ. තාත්තේ චුවර් එකම මේක තාම තාවත් පටලගෙන නැහැ. මොකද මෙයා කරන මොකද්ද ඒක තේරුම් ගන්න පුළුවන් ගැහනවා මේ ලෝකේ තාම නැති හින්දා. මාසයක් ඇතුළත මම වෙඩින් එක ගන්නවා කියලා අයියට කිව්වේ ආව නවත්තන්න. මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ අම්මා. අයියා ලෑස්තිනේ හෙට අනිද්දාම නිරාශා මෙහෙට එක්කන් එන්න. ඔව්. එයා ඉක්මනට මේ දේ කරයි. හෙට අනිද්දාම මේ දේ සිද්ධ වුණොත් මං දන්නවා අම්මට ඒක දරාගෙන ඉන්න අමාරුයි කියලා. අනික අම්මා මට හරිම බයයි අම්මා ආයෙමත් අසනීප වෙයි කියලා. සමාධි. ඇත්තටම ඔයාටයි සෙනරටයි තව මාසයක් ඇතුළතම විදියක ගන්න බැරි. සෙනර අම්මට කිව්වනේ ඇගේ ස්ටඩිස් ඉවරනකම් වැඩි කරන්න බෑ කියලා. එයා ආපහු ඉංග්‍රීසි යනවා. ඒක සෙමෙස්ටර් එක පටන් ගන්නවනේ. මට පුළුවන් සෙනරව කැමති කරව ගන්න. සෙනරට බල කරන එක හරි නෑ නේද අම්මා? ඔයා කැමතිද කියන්නේ? අම්මට කිව්වනේ අපි දෙන්න අතර හිම දැක් බිල්ඩ් අප් වෙන්න පස් ටිකක් කල් ඕනේ කියලා. ඔය දෙන්නට දෙන්න කැමති. සිනරුවාට ආදරේ. ඒ එච්චර නෙවුනේ. අනේ අම්මා
අපි සෙනරේන කන්ෙමු. මම මේ දේ ඉල්ලන්නේ වාගෙනම හිතලා නෙවෙයි. මං ගැනත් හිතලා. ඔය හිතන්න. පූර්ණර කෙල්ල මේ දෙට ගේනකොට වා මැඩි කරලා හිටියොත් මට පූර්ණ හිතුවක් අරකම් අමතක කරලා ටිකක් හිත හදා ගන්න පුළුවන්. එතකොට ඒ කෙල්ල මේ දෙට එන එක මට ෂොක් එකක් වෙන එකක් නෑ. මට හොඳටම විශ්වාසයි මං අය අසනීප වෙන එකක් නෑ. සමාධි මං ගැන ඉතලව සෙන්දුව කැමති කරගන්න. ඔයා මැරි කරලා ස්ටඩිස් වලට යන්න කියන්නේ. වැකේෂන් වලට අපව එන්න පුළුවන් නේද? ඒක විලදිකා කාන්සියල ඉන්නේ. ඒක පොඩ්ඩක් ඇඟේ අමාරු මගේ ඇනේ. හරිද?